අමාත්‍යංශයේ විදිහට මොනවද මේ වසරේ කරන්නේ? අපි බලාපොරොත්තු වෙනවා මේ අමාත්‍යංශයේ විශේෂයෙන් වාරි මාර්ග අමාත්‍යංශයේ යටතේ මේ වර්ෂයේ අපේ දිස්ත්‍රික්කයේ සියලුම ඇලමාර්ග පරිමාර්ග සියල්ලම සුද්ධ පවිත්‍ර කළා. පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා අවශ්‍ය කරන මූලික සේවාව ලබා දීම සඳහා මේ 6 වෙනි දිනදලා අපි ආරම්භ කරනවා. ඒක වාරි 9 උදේ වැඩසටහන. මේක අරමුණ වලට පත් වෙනවා. මේ අරමුණ පුරන් කුඹුරු අස්වැද්දීම සහ ගංවතුර පාලනය. ඔච්චර පුරන් කුඹුරු අස්වැද්දන ඉලක්කගත කරලා. පැහැදිලිවම දැන් මිදුමුළු දිස්ත්‍රික්කයේම තියෙනවා පුරන් කුඹුරු අක්කර 15000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ අක්කර 15000ම අස්වැද්දන්න පුළුවන් මට්ටමේ පවතින කුඹුරු. ඒ නිසා ඒ කුඹුරු වලට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවය වෙන වතුර බැස යාම පිළිබඳ ගැටලුව විසඳලා දෙනවා. සහල් වල සහ ලුණු වල විශාල මිලක් අපි දකිනව පාරිභෝගිකය තරඟකට බැරි. ඒ සඳහා රජයේ වැඩපිළිවෙළ කුමක්ද? සහල් මිල සඳහා තමුන්නාන්සේලා දන්නෝ අපේ රජයේ යටතේ අපි සහල් වලින් ස්වයං පෝෂිත කරනවා. වී වලින් ස්වයං පෝෂිත කරනවා. අපේ රජයේ එළියට යන දවසේ අපි ඇත්තිය ධර්ම සහ වී ගබඩාවල් ගොඩ ගහලා තිබුණේ අවුරුදු එකහමාරකට අවශ්‍ය කරන ආහාර අපි ගොඩ ගසා ගියේ. නමුත් මේ පහුගිය රජයේ ඒ සියල්ල නොසලකා හැරලා සම්පූර්ණයෙන් කුඹුරු පිටරට ගොවියා පොහොසත් කිරීම සඳහා තමයි ඒ රජය කටයුතු කරේ. අවසානයේ ප්‍රතිඵලය වුණේ අද සහල් මිලි ඉහළ ගිය එක. මේ වැඩපිළිවෙල මම හිතනවා ඉදිරි සති දෙකක් ඇතුළත අවසන් වෙනවා. විශේෂයෙන්ම ජාතික ගීය සම්බන්ධව යම් ආකාර විවාද සම්පන්න තත්ත්වයක් ඇත්තෙන ඔබතුමා පරිණත දේශපාලනඥයෙක් විදිහට මම මේ තත්ත්වය දකින්නේ. මම ජාතික ගීය ගැන කිසි ගැටලුවක් තියෙන විදියක් නෑ. අපේ ජාතිය අපේ ගීය. ඒක අපි කවුරුත් ගායනා කරන්න. භාෂාත්මක වෙනස ගැන මොකද කියන්නේ? භාෂාවෙන් ඉතින් තමන් දන්න භාෂාවෙන් ගාසක් මේ අපේ විවස්ථානුකූලව ඒ කටයුත්ත සිද්ධ වුණාට ඒක ඇති වරදක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය සේනාරත්න මහත්මයා දැනට රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදුකල තියෙන මේ සිද්ධීන් කියලා මොකද මේක දේශපාලන පරිගණක කියලා දේශපාලන විචාරකව දක්වනවා ඔබතුමා කොහොමද දේශපාලන නෑ රාය මේ රජයේ දේශපාලන පරිගණීම් කරලා නෑ. කවදාවත් දේශපාලන පරිගණීමක් කරන්නේ නෑ. හැබැයි රටේ නීතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමේ වගකීම මේ රජය බාර අරන් තියෙනවා. ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට ප්‍රධාන විදියට මහ බැංකු මංකොල්ලේ සම්බන්ධ ලොකු අදහසක් ඔබතුමත් දැරුවා. කොහොම දැන් කිසි දෙයක් වෙන්නේ නැහනේ? මේ රජය බලයට පත් වෙලා තාම මාසයක් හරියට අංග සම්පූර්ණ මාසයක් ගත වුණේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන ප්‍රශ්න කරන්න එපා. නියමානුකූලව නීතිය ක්‍රියාත්මක වේවි අනාගතේ. අයම්මාකාරයේ හිටපු අග්‍රාමාත්‍යතුමා ඔබතුමාලා ආරක්ෂා කරන බවක් පේනවා. නෑ අපිට අපි නෙමෙයි ඒක කරන්න ඕනේ රටේ නීතිය තුලින් අපි දන්නවා එදා අරලියගහ මන්දිරයේ තමයි නඩු දාන්න ඕනේ කොහොමද, සාක්කි හදන්න ඕනේ කොහොමද, ඔය රජයේ නිලධාරීන් මෙහෙවන්නේ කොහොමද කියන කාරණේ විශේෂයෙන් රහස් පොලිසි නිලධාරීන් මෙහෙවපු ආකාරය ගැන දැන් විවිධ අදහස් ඒ වගේම මති මතාන්තර වගේම තොරතුරුත් අද හෙළි වෙමින් පවතිනවා. ඉතින් ඒ අනුව බැලුවහම ඉතාමත් පහත් විදිහේ දේශපාලන පරිගණීම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සිද්ධ කළා තියෙනවා. ඉතින් ඒ අනුව අපි ඒකට පරිගණීම් යන්න අපි සූදානම් නැහැ. නමුත් රටේ නීතිය ක්‍රියාත්මක කරවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 100%ක් කැප වෙනවා කියන එක අපිට ලොකු විශ්වාසයක්. 2015 පෙර පැවති රාජපක්ෂ පවුලට එල්ල වෙච්ච නඩු සම්බන්ධව දැනට ක්‍රියාත්මකයක් වෙයිද නැද්ද? ඉතින් දැන් මේ මෙතෙක් විභාග කරපු නඩු සියල්ලම නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. ඉතින් ඒ අනාගතේ මම දන්නේ නැහැ මොන විදිහේ දේවල් වෙයිද කියලා. නමුත් මේ වෙනතුරු සාක්ෂි නැතුව බොරු තමුන්නාන්සේලාට මතක ඇති රෑ 12 වෙනකන් උසාවිය අරගෙන හිටියා මේගොල්ලන් හිරේ දාන්න කියලා. ඉතින් එහෙම රටක් අපිට තිබුණේ ඒ නඩුකාර උන්නාන්සේලා මම දන්නේ නැහැ මොන විදිහට ඒ තීන්දුව ගත්තද කියලා. රෑ 12 වෙනකන් උසාවිය අරගෙන හිටියා විශේෂ නඩු හැටියට මේව සලකලා මේ මිනිස්සු හිරේ දාන්න. ඉතින් මේ ඒක ගැන අපි ඇත්ත වශයෙන්ම අපි තවමත් අපිට හිතා ගන්න බෑ මොකද මේ වුනේ කියලා. ඉතින් මහමැතිරණයට සූදානම කොහොමද? ශ්‍රී ලංකා බුද්ධජන පෙරමුණේ ලකුණ කොහොමද මහමැතිරණය? නෑ පැහැදිලිවම අපි පොහොට්ටුවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒක නයි අපේ වාදයක් බෙහෙදයක් ගැටලුවක් නෑ. බුලත් කොලේට එකකතාවකට පත් නෑ අපි එහෙම එකක වෙලා නෑ කොහෙදිවත්. අපි ජනතාවත් එක්ක කිසුමේ තියෙන්නේ අපි ජනතාවට දැනලා තියෙන්නේ පොහොට්ටුවෙන් ඉදිනවායි. ශ්‍රී ලංකා අර්ධාස් පක්ෂයට එහෙම නම් මොකද වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ හවුල්කාර දේශපාලන පක්ෂයක්. අපි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතර නෙවෙයි තවත් දේශපාලන පක්ෂ රාශියක් තියෙනවා. හවුල්කා මේ අපේ සංධානයට එකතු වෙලා පොට්ටුවෙන් තරම් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක අවුලක් වෙයි කියලා.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් පොදු ලකුණකට නේද එකග වුණේ ඔබතුමාලත් එක්ක ජනාධිපතිවරණයේදී. දැන් මේ පොහොට්ටුවත් එක්ක ඉතින් ජනාධිපතිවරණයේ පොදු ලකුණ තමයි පොහොට්ටුව. ඉතින් ඒකට එකඟ වෙලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය දුන්නේ. ඇමතුමනේ අද සම්මත ගිණුමක් සම්බන්ධයෙන් මේ කතා වෙන ඒ සම්බන්ධයෙන් බෝල්ද ආණ්ඩුවේ මතේ එහෙම මේ දැන් අතුරු සම්මත ගිණුමක් මේ වෙනකොට පහුගිය රජයමගින් සම්මත කළා. ඒ අතුරු සම්මත ගිණුම ක්‍රියාත්මක වෙමින් යන්නේ. ඉතින් මෙයා ඊට කලින් මැතිවරණයක් තියාගන්න අපි උත්සාහ කරනවා. ඒකට තමයි අපි පාර්ලිමේන්තුවේ සහයෝගය ඉල්ලන්නේ. පාර්ලිමේන්තුව විසිරුව හැරලා ඉදිරි සතිය දෙක තුන නැත්තම් මාසය ඇතුළත අපි පාර්ලිමේන්තුවේ මැතිවරණයක් තියමු කියලා. එහෙම තිබ්බොත් අතුරු සම්මත ගිණුමක අවශ්‍යතාවය මතුවෙන්නේ නැහැ. එහෙම වුණොත් අයවැයක් සම්මත කරගෙන ඒ පාර්ලිමේන්තුවේ යටතේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම බැරි වුණොත් අප්‍රේල් 30 වෙනිදා වෙනකොට මේ අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වෙනවා. ඉතින් ඒක එතනදී අපිට අයවැයක් සම්මත කරගන්න වෙලාවක් නැතිනම් මොනව හරි වෙනත් විකල්ප විසඳුමකට යා යුතුයි. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.